अनाके दे दी हम बे අයිබෝවන් අද දෙරණ ප්‍රධාන පුවත් සිරස්තල ෆොන්සේකා ගෙදරයයි ශ්‍රී ලංකාවේ සංවර්ධනයට කටාර් රාජ්‍යයේ සහාය ඉදහස් අදහස් යලි ලබා දීමත් රජයේ වගකීම ලබා දීම කිසිත් අපි අනුමත කරන්නේ නැහැ. තුමා ඔප්පු කරලා පෙන්නලා දිනවා මේ හැකියාව කිසිමත් දෙන්නේ නැහැ කියලා. සත්‍යයට පමණක්ම පක්ෂපාතී වූ අපේ පුවත් වාර්තාකරණය අද දරන අද. බන්ධනාගාර ගත කර සිටි සරත් ෆොන්සේකා මහතා අද නිදහස ලැබුවා. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිය බලතල ප්‍රකාරව නිදහස ලබා දීමට කටයුතු කිරීම හේතු කොටගෙනයි. නීතිමය කටයුතු අවසන් කිරීමෙන් පසු අද පස්වරු 4:45ට පමණ ෆොන්සේකා මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටව ගියා. සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයා විසින් නිදහස් කිරීමේ පුවත මෙන්ම අද ඔහු නිදහස ලැබීමේ පුවතත් කෙටි පණිවුඩ සේවාව ඔස්සේ පළමුවෙන්ම ලොවට අනාවරණය කළේ අද දිනයි. සරත් ෆොන්සේකා මහතා මෙලෙස නිදහස ලබා පැමිණියේ මැයි 18 වෙනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහුට නිදහස ලබා දීම සඳහා වන ලියකියවිලි වලට අනුමැතිය ලබා දීම හේතු කොටගෙනයි. අද නිදහස ලැබනතුරු ගෙවුණු දින කිහිපයේ ෆොන්සේකා මහතා කොළඹ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ලැබමින් සිටි අතර ඔහුට රෝහලෙන් පිටව යා හැකි බව විශේෂඥ වෛද්‍ය වජිර තෙන්නකෝන් මහතා අද උදෑසන දැනුම් දුන්නා. ඒ අනුව ෆොන්සේකා මහතාට අද දහවල් එම රෝහලෙන් පිටව යාමට අවස්ථාව උදා වුණා. අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් සරත් ෆොන්සේකා මහතාව ශ්‍රේෂ්ඨ අධිකරණයේ වෙත රැගෙන යනු ලැබුවා. ඒ ඔහුට එරෙහිව ලබා දී තිබූ තීන්දුව දෙකක් සම්බන්ධයෙන් ඉදිරිපත් කොට තිබූ අභියාචනා ඉවත් කර ගැනීම සඳහා මෝසම දෙකක් අධිකරණයට ඉදිරිපත් කර තිබීම නිසායි. මගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ අතර හැරලා තියෙනවා. මං වෙනුවෙන් මට සුවපැතුම් රටේ ජනතාවට ආදරණීය ජනතාවට මම මගේ ප්‍රණාමය උද කරනවා. නවලෝක ඉස්පිරිතාලේ කාර්ය මණ්ඩලයටත් මගේ ප්‍රණාමය පුද කරනවා. ජය වේවා. අනාගතයේදී හම්බෙමු. මෝසම විභාගක ශ්‍රේෂ්ඨ අධිකරණය දෙපාර්ශ්වයේ එකඟත්වයේ මත අභියාචනා ඉවත් කිරීමට අවසර ලබා දුන්නා. කියන්න බැරි තරම් සතුටක් තියෙන්නේ. අවුරුදු දෙකම ආරත් ඉස්සේ සෑම දෙයකටම සෑම වැඩකටම සහභාගී වෙලා අද මෙතුමා එළියට එම ගැන හරිම සතුටක් තියෙන්නේ. අධිකරණයෙන් පිටවීමෙන් පසු සරත් ෆොන්සේකා මහතා ඔහුව දෙවසරකට වැඩි කාලයක් රඳවා තිබූ වැලිකඩ බන්ධනාගාරයේ වෙත රැගෙන ගොස් අවශ්‍ය ලියකියවිලි කටයුතු ඉටු කිරීමෙන් පසු නිදහස ලබා පිට වුණා.
කියලා කිව්වත් මගේ ධෛර්යය කවදාවත් කඩා වැටෙන්නේ නැහැ. නිදහස ලැබීමෙන් පසුව තලවතුගොඩ පිහිටසියේ නිවසට පැමිණි සරත් ෆොන්සේකා මහතා අද දෙරණට පමණක් විශේෂ ප්‍රකාශයක් ලබා දුන්නා. මේ විශේෂ ප්‍රකාශය අප පුවත් විකාශය අතරතුර ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයක් කරා ළඟාවනු දැකීම කටාර් රාජ්‍යයේ අරමුණ බවත් ඒ සඳහා ගිවිසුම් සහ කොන්දේසි රහිතව අවශ්‍ය ඕනෑම සහයක් ලබා දෙන බවත් කටාර් එමීර් ෂේයික් හමාඩ් බින් ඛලීෆා සහ එහි අග්‍රාමාත්‍ය හමාඩ් බින් ජාසීම් බින් ජාබර් අල් තානි පවසනවා. ඔවුන් මේ බව පවසා ඇත්තේ එරට සංචාරයක නිරතව සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ පැවති සාකච්ඡාවේදී. දෝහා ආර්ථික සම්මේලනයේ ඇමතීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටාර් එමීර් ෂේයික් හමාඩ් බින් ඛලීෆා අල් තානි මහතා සමග සාකච්ඡා පැවැත්තුවා. එහිදී කටාර් එමීර්වරයා පැවසුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පැමිණීම තම රටට විශාල ගෞරවයක් බවයි. ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් කටාර් රාජ්‍ය මේ වන විට ලබා දී ඇති සහාය සම්බන්ධයෙන් තමාට සෑහීමකට පත්වීමට නොහැකි බව කටාර් එමීර්වරයා සඳහන් කළා. ත්‍රස්තවාදයෙන් පීඩාවට පත්ව සිටි ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් අනතුරුව ඉතා වේගින් කලාපයේ ඉහළ ස්ථානයකට රැගෙන ඒමට හැකි වූයේ දක්ෂ නායකත්වයක් රටේ තිබීම නිසා බවද මෙහිදී ඔහු ප්‍රකාශ කොට තිබෙනවා. මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටාර් ක්‍රීඩා අකැඩමිය නැරඹීමේ විශේෂ චාරිකාවකද ඊයේ නිරත වුණා. අක්කර 800ක භූමි ප්‍රදේශයක පිහිටි මෙය පාපන්දු ක්‍රීඩාංගන 15ක් සහිත අග සම්පූර්ණ ක්‍රීඩාගාරයක් සහ පුහුණු මධ්‍යස්ථානයකින් සමන්විතයි. මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශේෂ සමරු තිළිණයක්ද පිළිගැන්වුණා. අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දූත පිරිස අද උදැසන කටාර් කොනිචෙහි පිහිටි කටාර් ඉස්ලාමික කෞතුකාගාරයේ නැරඹීමට ගියා. පෞරාණික ඉස්ලාමීය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකර තිබෙන මෙම කෞතුකාගාරය කටාර් රාජ්‍යයේ තිබෙන එකම කෞතුකාගාරයයි. මෙහිත් විශේෂත්වය වන්නේ එම කෞතුකාගාරය මුහුද ගොඩකර ඉදිකරන ලද්දක් වීමයි. නිදහස ලැබීමෙන් පසු සරත් ෆොන්සේකා මහතා තම ආධාරකරුවන්ගේ හරසර මැද තලවතුගොඩ පිහිටි සිය නිවසට පැමිණියා. ඔයගොල්ලෝ වෙනුවෙන් කැපෙලා ඉන්න ඉදිරි අනාගතයේ දිගටම හම්බෙලා ඇති වෙන්න කතා කරන්න එන්න කලින් අවසානයේදී සත්‍ය ජයගත්ත නිසා තමයි මම අද මෙතන ඉන්නේ සිරකුටියෙන් එළියට ඇවිල්ලා. ඉතින් අපට ආත්ම විශ්වාසය තියෙනවා. ඉදිරි කාලයේ වුණත් ඕනම තත්ත්වයකට මුහුණ දෙන්න අපි බය නැහැ.
दूषित देशपालने आरंभ कर उदकलाइनकोटे पालू मकान इतर इतर मगे देशपाल मगे बिरीद बिरीदे मट इंदेना शक्ति अक्ला उद्घोषण आदि पात्र आगमिक कटयुत हेमदेट सहभागी जनता ये हेमोटमी नागति निदहास अदहास उदहास मे विरामेन।